And now, live at 8. ආයිබෝවන් එක්වන්නාදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1ේ සමබරතරතුරු ප්‍රකාශය live at 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමු වන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල් මවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් අද තවත් කොවිඩ් ආසාදිතයන් 49ක් කටුනායක ආයෝජන කලාපේ තවත් 34 දිනකටත් වෛරසය ආසාදිනේ වෙයි अत्यावश्य भांड कीपेक आनयनिक बदु इवतट रिशाड बदुदीन वहा अत्तरंगोट गन्ना लेस नीतिपति पोलीसियट दान्वाई तमन याली अत्तरंगोट नोगन्ने इल्लमिन रिशाड गे सोहिरागिन अभियाचनाधिकरणेट पेत्समक रनिल समग वेडकिरीम देशपालन यक्षेकु समग वेडकिरीमकट समान उना मैत्री पास्को कोमिसमट कियाई විසිවෙන සංශෝධනය ගැන හිමිවරුන්ගේ ප්‍රකාශයට මහනාහිමියන්ගෙන් ප්‍රතිචාර පොලිස් අත්තරංගුවේදී පුද්ගලයෙකු මියාම පිළිබඳව පරීක්ෂණයක් වොමනිදානකම් වරිටවයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව තවත් COVID-19 රෝගීන් 49 දෙනෙකු අද වාර්තා වුණා ඔවුන්ගෙන් 35 දෙනෙකුම නිරෝධායනයට ලක්ව සිටින බ්‍රැන්ඩික් සේවකයන් වන අතර 14 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ අතර COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා අදත් ප්‍රදේශ රැසක් PCR පරීක්ෂණ වලට යොමු කෙරුණා සීදුව ආඩියම්බලම ප්‍රදේශයේ 34 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා ඔවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයන් ඊයේ දින PCR පරීක්ෂණ 220ක් කරන ලැබුවා පළමු ආශ්‍රිතයන්ගෙන් එයින් අද දින වාර්තා ලැබිලා තිනවා 34 දිනේකට කොයින් රෝගය ආසාදනය වී ඇති බවට සීදුව ලියනගේ මුල්ල අමන්දොළු ඇවරිවත්ත කටුනායක ජයවර්ධනපුර ආණ්ඩියම්බලම දෙවමොට්ටාව දැනට අවදානම් තත්ත්වයක් පවතිනවා සීලම නේවාසිකාගාරවල තමයි ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ ඊයේ දින සේවිකාවන් සහ සේවක පිරිස ඉන්නේ මේ රෝගේ පැතිරීමේ අවදානමක් දැනට තියෙනවා මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 34 දිනකටද COVID-19 ආසාදිනේ වී තිබෙනවා ඊයේ රාත්‍රියේ ආයෝජන කලාපීය කර්මාන්ත ශාලාවක 34 දිනක් PCR පරීක්ෂණ වලින් සාහරු වෙලා තිනවා කොරෝනා රෝගී ආසාදිත බවට එයින් විශාල පිරිසක් මේ ප්‍රදේශයේ නිවාසිකාගාරවල පදිංචි පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අදාළ රෝහල් වෙත දැනට රැගෙන ගොස් තිනවා තවදුරටත් COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා අද දිනේ ප්‍රදේශ කිහිපයකම PCR පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණා එයනුව ජයල නගරසභා ක්‍රීඩාංගණයේදී PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනුණු අතර ඒ සඳහා යොමු කෙරුණේ COVID-19 රෝගීන් හඳුනා ගැනුණු කඳාන විදුලි බල පෞද්ගලික සමාගමේ ආශ්‍රිතයන් සහ රිලවුල පාසලක ගුරුවරයෙකු සහ සිසුන් 28 දෙනෙක්. ඊට අමතරව ජයල තුඩැල්ල හා මිනුවන්ගොඩ ප්‍රදේශවලින් හඳුනාගත් COVID-19 රෝගීන්ගේ ආශ්‍රිතයන්ද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ අතර ගම්පහ නගරසභා ක්‍රීඩාංගණයේදී පාසල් සිසුයන් ඇතුළු පිරිසක් PCR පරීක්ෂණ වලට ලක් කෙරුණා. මේ පොකුර වඩාත් අභියෝගාත්මක පොකුරක් නමුත් මේ වෙනුවට සංඛ්‍යා ලේඛන දිහා බලපුවාම තේරෙනවා ඇති තමන්නාසලට මේක අද වෙනකොට පාලනය කරලා තියෙන්නේ මේ පාලනය බැයි සම්පූර්ණයෙන් නිම කරන්න සමහර විට මාසයක් දෙකක් ගත වෙනවා මේ අතර නිරෝධායන ඇඳුරු නීති ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල සීළු විලන් සෙල් සහ ඔසු සෙල් ලබන බ්‍රහස්පතින්දා දක්වා වසා දෙමීමටයි රජය පියවර ගත්තේ ඒ අනුව අද දිනේ එම ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙන අයුරු දක්නට ලැබුණා වෙනදාට ජනතාවගෙන් පිරී ඉතිරී ගිය ගම්පහ නගරය අද පාළු ස්වභාවයක් ගන්නවා වෙනදාට කාගේ හෝ පිළිසරණක් මත ජීවත් වූ ඇතැම් අපේම රටේ ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත් වෙලා තියෙනවා වෙනදාට මේ කඩසාප්පු විවරව තිබුණත් අද මේ කිසිදු කඩසාප්පුවක් විවෘත කර නැහැ නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වූ මොහොතේ විශේෂ අවසරයක් ලබා දුන්නා කඩසාප්පු විවර කරන්න ඒ වගේම තමයි ඔසුසල් විවර කරන්න අත්‍යවශ්‍ය ආහාර පාන ලබා දීම සඳහා විශේෂ අවසරයක් ලබා දුන්නා නමුත් අද සිට හෙට සහ අනිද්දා දයන මේ දවස් තුනේ මේ කටයුත්තට අවසර හිමිවන්නේ නැහැ තියෙන තත්ත්වයන් පිළිබඳව සලකලා බලලා ඒ ප්‍රදේශවල ආසාදිතින් වාර්තා වීම ඒ වගේම සංචරණ සීමාවන් වල සිදුවන අපගමනයන් මේ සියල්ල සලකා බලලා ලබන සිකුරාදා දිනේ මේ ප්‍රදේශවල ආහාර පාන ආදී ලබා ගැනීමට වෙළඳසැල් විවෘත කිරීම ඒ වගේම ඖෂධ ලබා ගැනීමට ෆාමසි විවෘත කිරීම ගැන ඉදිරි දින දෙකේදී සලකා බලා තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා නමුත් හෙට දිනේත් අනිද්දා දිනේත් එම වෙළඳසැල්
සැල් හෝ ඖෂධ සැල් විවෘත කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම මේ ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී කිසිම තැනැත්තෙක් වාහනයකට නංවා ගැනීම, ඒ වගේම වාහනයකින් බැස්සවීමට අවස්ථාවක් නැහැ. කෙසේ වෙතත් මේ සීමා කිරීම එම ප්‍රදේශවල තිබෙන විභාග මධ්‍යස්ථානවලට යන අපස උසස් පෙළ සිසුන් සඳහා බලපාන්නේ නැහැ. මේ අතර දෙමටගොඩ කසන්පාර ප්‍රදේශයේ COVID-19 ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග ඒ අවට පදිංචි 150 දෙනෙකු අද PCR පරීක්ෂණ වලට යොමු කරනවා. මේ අතර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවන් 7 දෙනෙකුද COVID-19 ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම ආයතනයේද తాවකාලිකව වසා දැමුණා. ඔක්තෝබර් 6 වෙනිදා කොල්ලුපිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ 217ක් PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. මේ 217 දෙනාගෙන් 7 දෙනෙක් COVID-19 රෝගී තත්ත්වය වැළඳී ඇති බවට ඊයේ දිනේදී එම වාර්තා අපට ලබා දී තිබෙනවා. මේ සියලු දෙනාම කොළඹ නගරයෙන් පිටත පදිංචිකරුවන්. ඔවුන් සියලු දෙනාම මේ වන විට රෝහල් කරා යොමු කරලා තියෙනවා ප්‍රතිකාර සඳහා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාම නිරෝධායන සඳහා යොමු කරලා තියෙනවා. මීට අමතරව ගිය අඟහරුවාදා සිටම අප විසින් මේ PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගත් දිනේ සිටම ඒ ප්‍රධාන කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. තවත් තැනැත්තියක් ඊයේ දිනේදී දෙමටගොඩ කෙන්ට් පාරෙන් වාර්තා වුණා. ඇයත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරන කාන්තාවක්. COVID-19 ආසාදිත පුද්ගලයන් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ විලෙන්සල් 6ක් తాවකාලික වසා දෙමීමට පියවරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. COVID-19 ආසාදිත පුද්ගලින් 4 දිනක සහිත පිරිසක් අලුත් නුවර දේවාල පොදු බිමට පැමිණීම හේතුවෙන් පසුගියදා එම දේවාලයේ తాවකාලිකව වසා දැමුණා. එම දේවාලයවට විලෙන්සල් සේවකින් ඇතුළු පිරිසක් අද PCR පරීක්ෂණවලට ලක් කරුණේ ඒ හේතුවෙනුයි. කහවත්ත වැල්ලදුර ප්‍රදේශයේ COVID-19 රෝගියෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 12ක පුද්ගලින් සිය නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. වැල්ලන්දුර ප්‍රදේශයේ පුද්ගලයෙකු 1 ජූලි මාසයේ විදේශගතව සිට මිරටට පැමිණ තිබූ අතර ඔහු යළි විදේශගත වීම සඳහා PCR පරීක්ෂාවකට භාජනය කළ අවස්ථාවේ COVID-19 ආසාදිනේ වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. හික්කඩුව කළුපේ ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ සිවුනමක් ඇතුළු පිරිසක්ද අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඒ උන්වහන්සේලා මීට දින කිහිපයකට පෙර මිනුවන්ගොඩ ප්‍රදේශයේ දානමය පින්කමකට වැඩම කර ඇති අතර එම නිවසේ පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන් රත්නපුර කාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු වන සබර්ගමු පළාත් විදුලි කාර්යාලයේ රේදුරෙකු නිරෝධායනයට ලක් කර ඇති අතර අදාළ කාර්යාලයේ සේවකයන් සියලු දෙනා අද ඉන් ඉවත් කෙරුණා. එම රේදුරා ප්‍රාදේශීය විදුලි කාර්යාලයට ද ගොස් ඇති අතර එම කාර්යාලයේද අද වසා දැමුණා. අපි තාමත් හොඳින් කොවිඩ් රෝගය පැතිරෙන එක කළමනාකරණය කරගෙන තියෙනකොට තමයි බ්‍රැන්ඩික්ස් පොකුර එහෙම නැත්නම් 33 වන පොකුර වාර්තා වෙන්නේ. අපිට ඒ ආශ්‍රිතයින් හොයාගැනීමේ පහසුව හැකියාව තිබිලා තියෙන නිසා ඉතාමත් විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම පොකුර සාර්ථකව කළමනාකරණය කරගැනීමේ හැකියාව අපිට තියෙන බව. එය ඉවර කරන්න පුළුවන් වෙන එහෙම නැත්නම් ඒ සම්පූර්ණ කරන්න පුළුවන් වෙන කාල සීමාව අපිට නිවැරදිව කියන්න බෑ. නමුත් තවමත් හමුවන රෝගීන්ගේ ආශ්‍රිතයින් පිළිබඳව අපිට විස්තර හම්බ වෙන නිසා මේ පොකුරත් කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන බවට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලියේදී මහ ජනතාවගේ දායකත්වය උපරිමයෙන් ලබා දීම ඉතාමත් ප්‍රයෝජනවත්. යම් පරීක්ෂණයක් සිද්ධ වෙනවද එහෙම එකක් ආරම්භ කරලා තියෙනවද මේ වන විට එය පැමිණිල්ලක් විදිහටම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිලා තියෙනවා. ඒ අනුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඒ පිළිබඳව දැනුම් දීම හෝ නොදීම පිළිබඳවත් ඒ පිළිබඳව සොයා බැලිය යුතු සෞඛ්‍ය අංශවල නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් පරීක්ෂණ කෙරෙනවා. පරීක්ෂණ මූලික විමර්ශන මට්ටමේ තවම තියෙන්නේ. මේ අතර COVID-19 තුරන් කිරීම සඳහා දේශීය වෙදකමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් නිලියමක් කරනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ දේශීය වෛද්‍ය විෂය භාර අමාත්‍යවරයාට අවශ්‍ය ශක්තිය නෛතික බලය ප්‍රතිපාදන මේ මොහොතේ ලබා දෙන්න. එහෙම ලබා දුන්නොත් මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය වෛද්‍යවරු 24,000ම සූදානම් මේ කොවිඩ් වසංගතයේ එන අභියෝගය බාර ගන්න කොවිඩ් වලින් වියුක්ත වෙච්ච සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම අපි මේ අවස්ථාවේ දේශීය වෛද්‍යවරු හැටියට අපි බාර ගන්න කැමැති. මේ අතර රෝගීන් සඳහා ඖෂධ තැපැල් මගින් නිවෙස් වලට ලබා දීමේ වැඩපිළිවෙල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අද සිට ක්‍රියාත්මක වෙනවා.
මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. මෙතර කොවිඩ් 19 මර්ධනයට අදාළ සෞඛ්‍ය විධිවිධාන අනිවාර්ය කරන ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි. ඊට අදාළ සෞඛ්‍ය විධිවිධාන කඩකරන පුද්ගලයින්ට රුපියල් 10,000කට නොවැඩි දඩයක් හෝ මාස 6ක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම අධිකරණයක් මගින් ලබා දීමට හැකියාව පවතිනවා. කාර්යාලයක රජී වෙන්න පුළුවන් පුද්ගලික වෙන්න පුළුවන් කර්මාන්ත ශාලාවක වෙනත් ආයතනයක නිෂ්පාදනය හෝ සේවයට බර වූ ආයතනයක අනියම් සේවකයෝ වෙන්න පුළුවන් ස්ථිර සේවකයෝ වෙන්න පුළුවන් తాවකාලික සේවකයෝ වෙන්න පුළුවන් සියලුම සේවකයන්ගේ පුද්ගලික ලිපි ගොනු යථාවත් කරන්න කටයුතු කරන්න ඕනේ අදාළ සේවකයාගේ සම්පූර්ණ නම හැඳුනුම්පත් අංකය ඔහුගේ ස්ථිර ලිපිණය తాවකාලික ලිපිණය ඒ වගේම දැනට නවාතැනක ඉන්නෝ නම් එම ස්ථානීය ලිපිණය ඔහුගේ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය එම දුරකථනාංක ක්‍රියා විරහිත වුණොත් ඔව සම්බන්ධ කරගත හැකි පුද්ගලයෙකුගේ දුරකථනාංකයක් ඊමේල් ලිපිණයක් මේ සියල්ල සහිතව පුද්ගලික ලිපිගොනු යථාවත් කර පවත්වාගෙන යා යුතුයි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවට අයත් සියලුම සේවක සේවිකාවන් මේ වන විට ඔවුන්ට ආසාදනීය වී තිබුණු අයවලුන් මේ වනට රෝහල්ගත වෙලා සිටිනවා අනිකුත් සියලුම දෙනාම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කරමින් සිටිනවා ඊට අමතරව එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව පසුව කොවිඩ් ආසාදින වූ අයවලුන්ගේ පවුල් වලින් 85%කට වැඩි පවුල් සංඛ්‍යාවක් මෙවන විටත් අප නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඔවුනුත් නිරෝධායන කිරීමට කටයුතු කළ තිබෙනවා. මේ අතර මෙම සේවක සේවිකාවන්ට අමතරව තවත් යම්කිසි සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිනේ වුණා මේ මිනුවන්ගොඩ පොකුර හා සම්බන්ධව මේ සියලු දෙනාමත් මෙවන විට රෝහල් ගත කරලා ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබනවා. ඊට අමතරව ඔවුන්ගේ පවුල් වලින් බොහෝතරයක් මෙවන විට අපි නිරෝධායන මැදිස්ථානයේ විතර රැගෙන ගොස් නිරෝධායන කිරීමට අපි කටයුතු කළ තිබෙනවා. ඒ වගේම අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා පෞද්ගලික හෝ රජයේ ආයතන වෙත මෙම ආයතන පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙතින් උපදෙස් ලබා දීලා තිනවා. ඒ අනුව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආයතනයක කොවිඩ් ආසාදිතයෙක් හැටියට පත් වුවොත් ඔවුන් වහාම කළ යුතු ක්‍රමවේදයන් සම්බන්ධව මෙවන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙතින් ඔවුන් වෙත දන්නවා යවා තිබෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ඒ අනුව පරිප්පු ටින්මාළු බීලුණු සහ සීනියන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කරන බවයි වත්මන් ජීවන වියදම සහ කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලටගෙන පරිප්පු ටින්මාළු බීලුණු සහ සීනියන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර තිබෙනවා එම බදු ඉවත් කිරීම හේතුවෙන් ලොකු සෙමන්ටින් එකක් රුපියල් 200කට බීලුණු කිලෝග්‍රෑමයක් රුපියල් 100කට සහ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසින් මිලදී ගන්නා විට පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 150කට මිලදී ගැනීම සඳහා විධිවිධාන සලසා ඇති බවද රජය පවසනවා එසේම පොල් සංවර්ධන මණ්ඩලය කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම හරහා කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර තිබෙනවා එබැවින් පාරිභෝගිකයාට සතුස අලිවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදවුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිසියට දැනුම් දී තිබෙනවා ඒ 2019 වසරේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේදී ලංගම බස් රථ වලින් ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදවුදීන්ට චෝදනා එල්ල වුණා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා අද වැඩ බලන පොලිස්පතිවරයාට නියම කළේ වරින්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට වරින්තුවක් නිකුත් කරන ලෙස අද සවස ඉල්ලා සිටියා. ඒ අනුව රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි අධිනීතිඥ නිෂාරා ජයරත්න මිනවිය පැවසුවා. රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්
සම්සුඩීන් මොහමඩ් යාසි අලගරත්නම් මනෝරංජ යන අය රුපියල් මිලියන 9 මාරක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් සැකකරුවන් වශයෙන් නම් කර එම අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමටද එසේම එම අය අත්අඩංගුවට ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් අනවශ්‍ය බව මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශ කර ඇති බැවින් සැකකරුවන් නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා. මේ අතර රිෂඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහිරවන රියඩ් බදුදීන් තමන්ව යලි අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලමින් අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවට පවසමින් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා. කෙසේ වෙතත් රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි නාහිමියන් පැවසුවේ තමන්ගේ අනුදැන්මකින් තොරව ඊයේ මෙම මාධ්‍ය හමුව සහ නිවේදන නිකුත් කර ඇති බවයි. මේ විසිවෙනි සංශෝධනීය පිළිබඳ ගැටලුව අපි කලින් බලාපොරොත්තු වුණා මහා සංඝ සම්මේලනයක් පවත්වන්න. ඒකට දැන් අවස්ථාව නෙවෙයි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය රජය ආණ්ඩුව අකුලගත්තේ නැත්නම් ඒ බඳු කටයුත්තක් දක්වා යාමටත් අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව මහා සංඝ සභාව ක්‍රියාත්මක වෙන්නේ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේගෙත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක දුරන්දර නාපාන මහානායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් සහ ආශිර්වාදයේ යටතේ උන්වහන්සේලාගේ ආශිර්වාදයේ යටතේ තමයි අද අපි මේ ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ. මේ අතර ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පළ කළ අදහස් සම්බන්ධයෙන් අද සමගි ජන බලවේගයේද නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ රටට එරෙහිව අනතුරු පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට මහා සංඝරත්නයේ කටයුතු කළ ඉතිහාසය අද නැවත වරක් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් කළ නිවේදනය හරහා ගම්‍ය වන බවයි. සංඝ සභාව ගෙන යන වැඩපිළිවෙල තුළින් විසිවෙනි සංශෝධනයේ පරාජය කිරීමට තමන් ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් ලැබෙන බවද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවහා නිකුත් කළ නිවේදන තමන් වහන්සේගේ අනුදැනුමකින් තොරව සිදුවුවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි මහනාහිමියන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවා. ශ්‍රී ලංකා රාමඤ්ඤකායේ කතිකාවතේ සදාමෙදව රාමඤ්ඤකායක දෙසුන් වහන්සේලා වශයෙන් දේශපාලනමය වැඩවලට සම්බන්ධ නොවී ක්‍රමක් නිකාය පිළිපදව කෙරේ නම් විශේෂයෙන්ම මා දැනුවත් වේ යුතුයි. එසැ ඊයේ වුණා කියන එක මා දන්නේ මහානායක හිමියන් නද දන්නේ නැතුව ප්‍රකාශ කිරීම යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි. මේ අතර අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අසජී මහනාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ විසිවෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් නියෝජිත සංඝ සභාව හෝ පාලක සංඝ සභාව හෝ විධායක සංඝ සභාව රැස් වී කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදු කර නොමැති බවයි. මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තවත් ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ රට ආර්ථික වශයෙන් අර්බුදයකට පත්ව ඇති අවස්ථාවක ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කරගන්මින් දේශපාලනිකව කුලල්කා ගැනීම ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් වන අතර එමගින් රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ආර්ථිකයේද විනාශ වීම වැළැක්විය නොහැකි බවයි. විසිවන සංශෝධනයෙන් ඉදිරිපත් කර ඇති බොහොමයක් කරුණුවලට මහජන විරෝධයේ උත්සන්න වීමෙන් පවතින බවත් ජනාධිපතිවරයා සහ මෙම ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන් ජනතාව මෙන්ම පොදුවේ රටේ ජනතාවද මෙමගින් අපේක්ෂා භංගත්වයට පත් වී ඇති බවත් එම ලිපියේ සඳහන්. එම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු සියලු දෙනා ඔක්තෝබර් මාස 9 වෙනිදා ලේගහ මන්දිරයේ වෙත කැඳවුවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එය අනිවාර්යයෙන්ම සම්මත කළ යුතු බවත් ප්‍රකාශ කරමින් කිසිවෙකුටත් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් නොලැබුණු බවද විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති වගකීම් සහ යුතුකම් රටකට අවශ්‍ය කොමිෂන් සභා අහෝසි කිරීම කැබිනට් අමාත්‍යවරුන්ගේ සීමාවන් හා පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය වැනි කරුණු 10ක්ද විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා. එමගින් මේ මහතා ඉල්ලා සිටින්නේ සියලු ආගමික නායකයන්ගේ අවවාද සහ අනුශාසනා ලබා ගැනීමෙන් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙසයි.
මේ අතර 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළ කළා. විසිවෙනි සංශෝධනයේ පිළිබඳව මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපිට තියෙන අදහස් අපිට තියෙන යෝජනා පිළිබඳව යතිකරු ජනාධිපතිතුමත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමස්ත අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකට එකතුලා අපි සාකච්ඡා කරා. එහිදී යෝජනා ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම අතිකරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් පක්ෂ නායකයන් සියලු දෙනාම කිව්වේ ඒ සාධනීය ඉල්ලීම් මේ ව්‍යවස්ථා කෙටුම්පත තුල සංශෝධන හැටියට ඉදිරිපත් කරන්න. දැනටමත් කීප දෙනෙක් ප්‍රසිද්ධිය ප්‍රකාශයටපත් කළා. විජේදාස රාජපක්ෂ मंत्री तुम्हारे अंडे में प्रकाश कर लेती है ना मैं संबंधों मगी सावरी मैं कहीं हम इससे तो विरुद्ध आई मैं देखा विजय दास राजपक्ष में थे तुम्हारे प्रकाशन करना आवा मैं इतने दिन दाखिल ना वा ये प्रकाशन सियाल कमती है ना वायरिया मुस्वेच दिया तमांग तो वो मनाता ना तुरे नले भी आम हेतु अक्कर राजपक्ष असाधारण जनता जड़ी विश्वास හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කිරීම දේශපාලන යක්ෂයෙකු සමග කටයුතු කිරීමක් වෙන්නක්වත් රටේ යහපත වෙනුවෙන් තමා කෙසේ හෝ ඔහු සහ එම ආණ්ඩුව සමග එක්ව කටයුතු කරගෙන ගිය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ දෙවන දිනටත් සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙවන දිනටත් සාක්ෂි ලබා දුන්නා. 2015 ජනවාරි මාසයේදී තමා ජනාධිපති ධුරයට පත්වී සතියක් වැනි ඉතා කෙටි කාලයක් තුළ අග්‍රාමාත්‍යවරයා සහ තමන් අතර මත ගැටුම් ආරම්භ වූ බව හිටපු ජනාධිපතිවරයා මිහිදී සාක්ෂි ලබා දෙමින් පැවසුවා. 2015 යහපාලන රජයේ බලයට පත් වුණාට පස්සේ නොබෝ දිනකින් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ලෙස පත් කරන්න කියලා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා මගෙන් ඉල්ලීමක් කළා. ඒත් මම ඒකට කැමති වුණේ නැහැ. මගේ විරෝධය නොතකා දිගින් දිගටම මහ බැංකු අධිපති ධුරයට සුදුසුම පුද්ගලයා අර්ජුන් මහේන්ද්‍රන් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මට කිව්වා. නව රජයක් බලයට පත් වෙලා සතියක් වගේ කෙටි කාලයක් තුළ මත ගැටුම් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. ඒ නිසා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම හමුවේ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට මම ඉඩ ලබා දුන්නා. පස්සේ මහ බැංකු බැනුම් කර වංචාව පිළිබඳව විමර්ශනය කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීම පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මං එක දැඩි වෛරයකින් හිටියේ. මහ බැංකු මංකොල්ලයට මට හිතුණා හිටපු අගමැතිවරයා සමග එකතු වෙලා කටයුතු කිරීම දේශපාලන යක්ෂයෙක් එක්ක කටයුතු කිරීමක් වගේ කියලා. පස්සේ තමයි මට තේරුණේ නොගැලපෙන දේශපාලන විවාහයක් කරගෙන අමාරුවේ වැටුණා කියලා. ඔබතුමා පොදු අපේක්ෂකය ලෙස ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව කිසිදු දේශපාලන පක්ෂයක සමාජිකයෙකු නොවි නිර්දේශපාලනිකව කටයුතු කරන බවට එකඟ වූ බව හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගියදා කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළා. ඔබ එය පිළිගන්නවද? සම්පූර්ණයෙන්ම බොරුවක් ස්වාමීනි. එවැනි එකඟතාවක් හෝ සාකච්ඡාවක් ඇති වෙලා තිබුණේ නැහැ. 2015 ජනාධිපතිවරණයේදී ඔබට අවශ්‍ය ජනමතය ගොඩනැගීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු ප්‍රකාශ කළා. ඒක දේශපාලන වේදිකාවේ සිදු කරන කතාවක් විතරයි. මට හැකියාවක් තිබුණ නම් 2017 දී මම මේ ආණ්ඩුව විසිරවනවා. එහෙමනම් නව ආණ්ඩුවක් බලයට පත් කරගන්නවා. නමුත් ව්‍යවස්ථාවේ එවැනි ප්‍රතිපාදනයක් නැති නිසා එය වැළකී ගියා. 2018 වසරේදී සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා ඇති වූ දේශපාලන අස්ථාවරත්වය අන්තවාදී ක්‍රියාකාරකම් වල නිරත වූවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට බලපෑ බව ඔබ පිළිගන්නවද? දේශපාලනික වශයෙන් ගැටලු ඇති වුණා. නමුත් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක ආයතන ඔවුන්ගේ කාර්යයන් සිදු කරගෙන ගියා. එම ආයතනවල කටයුතු වලට කිසිදු බාධාවක් වුණේ නැහැ. පැවති අස්ථාවර දේශපාලන පසුබිම හමුවේ නිලධාරීන්ට විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වූ බවට මෙම කොමිසම හමුවේ ඇතැම් පුද්ගලයන් ලබා දුන් සාක්ෂි වලින් අනාවරණය වී තිබෙනවා. එය කිසිසේත්ම මම පිළිගන්නේ නැහැ. ජාතික ආරක්ෂක කවුන්සිලයේ වැනි ආයතනවලදී නිලධාරීන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට කිසිදු
කිසිදු බාධාවක් තිබුණේ නැහැ. ඒ සඳහා පූර්ණ නිදහස මම ලබා දුන්නා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකට සහභාගී වුණත් ඔහු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එක වචනයක් හෝ කතා කර ඇති බවක් මගේ මතකයේ නැහැ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ආරක්ෂක මණ්ඩලයට රැස්වීම සඳහා සහභාගී වීමට තහනමක් පනවා තිබුණද? තහනම් කළේ නැහැ. ඔහුගේ යම් යම් හැසිරීම නිසා එන්න එපා කිව්වා. පූජිත් ආරක්ෂක කවුන්සිලයට ආවහම ෆෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා ඒක ඔබ ඔබ ඉන්නවා. ගන්න තීන්දුව తీරන මොනවද දන්නේ නැහැ. දවසක් ආරක්ෂක කවුන්සල් රැස්වීමෙන් පස්සේ මම පෞද්ගලිකව පූජිත්ව හමු වෙලා කිව්වා ආරක්ෂක කවුන්සලයේ වැඩ කටයුතු වලට අවධානය දෙන්න කියලා. ඔහු කිසි දවසක ජාතික ආරක්ෂක කවුන්සලයේදී පොලිස්පතිගේ වගකීමක් ලෙස කරුණු දැක්වීමක් කරලා නැහැ. තව ගොඩක් දේවල් තියෙනවා එයා ගැන කියන්න. එයා 2018 මහනුවර ඇසල පෙරහැරේදී නැටුවා. දවස් දෙකකට පස්සේ මම පූජිත්ව ගෙන්නලා ඇහුවා පූජිත් දියවඩන නිලමෙට නැට්ටුව මදි වෙලාද ඔයා නැටුවේ කියලා. තවත් දවසක් මෙයා මාතර ඉස්කෝලේකට ගිහින් ළමයි ඉස්සරහා ටීචර්ලගෙන් ප්‍රශ්න අහලා. එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා. බොහෝ අවස්ථාවල මට පළාත් බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කතා කරලා කිව්වා සර් මෙයාව නම් එවන්න එපා රැස්වීම වලට කියලා. එක් අවස්ථාවක පොලිස් මූලස්ථානයේ මාසික රැස්වීමක් තියෙන වෙලාවක ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ට වචනයක්වත් කතා කරන්න නොදී උදේ ඉඳන් හවස වෙනකන් මෙයා සම්පූර්ණයෙන්ම කතා කරා කියලා මට පැමිණිලි ලැබිලා තිබුණා. තවත් දවසක් කොළොන්නරුවේ අපේ ගමේ සංගීත සම්දර්ශනයක් තිබ්බා. එතනදී පූජිත් මගෙන් නැවිත ඇහුවා සර් මම සින්දුවක් කියන්නද කියලා. මම ඉතින් ඔන්න ඔහේ හා කිව්වා. පූජිත් එතන හිටපු පොලිස් නිලධාරියෙකුගේ අතේ පණිවිඩයක් යවුවා නිවේදකයාට සින්දුවක් කියනවා කියලා. පස්සේ නිවේදකයා අනවුන්ස් කරලා කිව්වා මීළඟට පොලිස්පතිගේ මිහිරි ගායනයක් කියලා. පස්සේ මෙයා වේදිකාවට නැගලා සින්දුවක් කිව්වා. දෙකක් කිව්වා. ස්වාමීනි සාමාන්‍යයෙන් ජනප්‍රිය ගායකයෝ වේදිකාවේ සින්දු තුනක් කියලා බැහැලා යනවා. ඒත් පූජිත් එකක් නෙමෙයි දෙකක් නෙමෙයි සින්දු හයක් කිව්වා. තව ටිකක් හිටියනම් මිනිස්සු හූ කියයි කියලා මම නැගිටලා වාහනයට ආවා. ඒ වෙලාවේ මෙයා සින්දු කියන එක නවත්තලා ඇවිල්ලා මගෙන් අහනවා සර් මම සින්දු කිව්වා ලස්සනයිද කියලා. මම කිව්වා හොඳ හින්න තමයි මම මේ යන්නේ කියලා. ඔන්න ඔය වගේ හැසිරීම තමයි පොලිස්පතිර තිබ්බේ. සමහර අවස්ථාවල මොන උත්සවයකට ගියත් මට වාහනෙන් බහින්න විදියක් නැහැ. බහින්න කලින් පූජිත් වාහනේ දොර ගාව. මම PSO ට කියනවා පූජිත් මහත්තයට පොඩ්ඩක් අයින් වෙන්න කියන්න. දොර අරගන්න බෑ කියලා. ඔන්න ඔය වගේ ප්‍රශ්න හින්දා මම ආරක්ෂක මණ්ඩල රැස්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවින් සෙනවිරත්නට එන්න කියලා කිව්වා. ඔහුට පුළුවන් ඍජුවම ගිහිල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දරව දැනුවත් කරන්න ආරක්ෂක මණ්ඩලයේදී ගත්ත තීරණ ගැන. පොලිස්පතිගේ මේ වැඩ නිසා මම අගමැති රනිල්ට කිව්වා හම්බ වෙලා මේ ගැන කතා කරමු කියලා. පස්සේ රනිල් තලතා මංගල මලික් ඇතුළු පස් දෙනෙක් ඇවිල්ලා පූජිත්ගේ ක්‍රියාකලාපය ගැනත් අපි කතා කළා. මුස්ලිම් අන්තවාද සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කරුණු ඉදිරිපත් කළාම විවෘත විමර්ශන කරන්න එපා. නිලන්ත මොනිටර් කරාම ඇති කියලා ඔබ කියලා තියෙනව නේද? මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. විවෘත පරීක්ෂණයක් හෝ කිසිදු විමර්ශනයක් කිසිම ආකාරයකින් කරන්න එපා කියලා මගේ කටින් පිට වෙලා නැහැ. ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා කැඳවුවේ නැත්තේ ඇයි? නෛතිකව ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා කැඳවිය යුතුයයි කියලා නියමයක් නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සුදුසු පුද්ගලින් ආරක්ෂක කවුන්සිලයට කැඳවන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමා, දැන් කවුද වගකීම් පැහැරහැරපු නිලධාරීන්? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර. ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ලබා දීම සිදු කර ඇත්තේ කවුද? නිලන්ත ජයවර්ධන, හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ. එසේනම් ප්‍රහාරය වළක්වා නොගැනීමේ ලයිස්තුවේ ඇයි ඒ නම නැත්තේ? ප්‍රධාන වශයෙන් වගකීම යුත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා. ලද තොරතුරු පිළිබඳව ප්‍රධාන වගකීම ඇත්තේ කාටද? කවුරුන් හෝ කෙසේ හෝ මට ඒ තොරතුරු දැන්විය යුතුව තිබුණා. ඒ කියන්නේ හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස් සහ නිලන්ත ජයවර්ධන යන හතර දෙනාම මේකට වග කියන්න ඕනේ. 2015 ජනාධිපතිවරණයේදී සහරාන් හෂීම් ඔබට සහයෝගය දැක්වුවා නේද? මම ඒ ගැන දන්නේ නැහැ. 62 ලක්ෂයක් ඡන්ද දුන්න පිරිසෙන් කවුද සහයෝගය දුන්නේ කවුද සහයෝගය දුන්නේ නැත්ද කියන එක මම දන්නේ නැහැ. වෘත්තීය සමිති සහ සංවිධාන 49ක් ගිවිසුම් ගත වෙලා මට වැඩ කළා. ඒ වායේ හිටපු ප්‍රධාන දේශපාලන නායකයින්ව පමණයි මම දන්නේ. අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීම හෙට පස්වරුවතෙක් කල් තිබුණා. හිටපු ජනාධිපතිවරයාට පසුව ඊයේ රාත්‍රියේ ජනාධිපති කොමසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබුණේ හිටපු නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුම්බණ්ඩාර මහතායි. සහරන් හෂීම් සහ ඉස්ලාම් අන්තවාදය ගැන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් පොලිස්පතිවරයාට දුන් බුද්ධි වාර්තා ඔබට ලබා දුන්නද? ඒ වගේ කිසිදු වාර්තාවක් මට ලබා දුන්නේ නැහැ. ඒත් ඒක ලබා දීම පොලිස්පතිගේ වගකීමක්. අනික සහරන්ට වරෙන්තු නිකුත් කිරීමට හේතුවක් මම දැනගෙන හිටියේ නැහැ. විෂය භාර ඇමති වුණු ඔබට මේ තොරතුරු නොදීම ගැන ඔබ පොලිස්පතිගෙන් ඇහුවේ නැද්ද? ඒත් එක්කම තමයි ඔය කාලේ ප්‍රශ්න ගොඩක් ඇවිත් තිබුණේ. අර නාලක කුමාර හෙලි කරපු හිටපු ජනාධිපති ඝාතන සැලැස්මේ එළියට ආවෙත් ඔන්න ඔය කාලෙදි. ඉතින් අපි ඒ ගැන තමයි වැඩි අවධානයක් දුන්නේ. ඒවත් එක්කම මේ අනික් දේවල් ඔක්කොම යට ගියා. පහුගිය රජයේ සමයේ නීති හා සාමය අමාත්‍යවරයා පූර්ණ කාලීනව ඒ දුරේ කටයුතු කෙරුවා නම් මේ පාස් කුරිදා බෝම්බ ප්‍රහාරය වළක්ව ගන්න තිබුණා. ඒ කාලේ වෙන වෙන දේවල් සම්බන්ධයෙන් තමයි අවධානය යොමු වුණේ. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ. යහපාලනය කරන්න ආපු අපේ ආණ්ඩුවේ වැරදි ගොඩක් තිබුණා.
ඒ තිබුණු වටපිටාව සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් තමන්ට හොඳ අවස්ථාවක් කරගත්ත ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය දියත් කරන්න. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි ලබා දීම සඳහා අද පසුරුවේ පැමිණියේ දෙවන දිනටයි. පසුගිය 6 වෙනිදා සාක්ෂි ලබා දෙන අවස්ථාවේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම අද දිනේ දක්වා කල් තැබුණා. තවත් දේශීය පුවතක් වෙතයි දැන් අවධානය. පූගොඩ පොලිසිය මගින් අතරංගොඩගත් තරුණයෙකු හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමේදී මේ යාම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පූගොඩ පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. පූගොඩ පොල්ගස්ලන්ද 21 හැවිරිදි තරුණයෙකු මද්රවි චෝදනාවකට හා සොරකමකට අදාළව ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහර දී තිබෙනවා. ගයන් නැත්තම් මම හිරේ අර යනවා කිව්වා. මං ඒ බයට හැංගුණා. දරේ තමයි ගයන් වන්නලා හොඳටම කිව්වේ. පසු පොලිස් නිලධාරීන්ද පැමිණ නිවස තුලදීම ඔහුට අමානුෂික ලෙස පහර දුන් බවයි සැකකරුගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ. පොලිස් කාර්යය ටික ඔක්කොම ඇවිල්ලා සිවිල් පිටේ ඇවිල්ලා ගැව්වේ. බඩටමයි ගැව්වේ. අන්තිමට කොල්ලට එළියට ගත්ත එළියට අරන් ගවල වතුර ටිකක් කිල්ලුවා බොන්න. ටැප් එකට වතුර ටික අරන් ගන්න කොණ්ඩා දෙනකොට ඇදලා ගත්තොත් වතුර දෙන්නේ නැහැ. ඒ ගිහිල්ලා අරගෙන ගිහිල්ලා පොලිසිය අරන් ගියා ඊට පස්සේ. එතනින් මොනවද උනාද කියන්න දන්නේ නැහැ. අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඒ පිළිබඳව ඥාතීන්ට දැනුම් දී ඇත්තේ වෙනත් පොලිසියක ස්ථානාධිපතිවරයෙක්. සාගම ස්ථානයෙන් කිව්වා අපට කොළඹ අරන් ගියා කියලා. කොළඹ අරන් ගින් කිව්වහම පැමිණෙට කියපු දේවල් සේරෝම ලියතුමේ වැරදියට. මට ඒක සැකයක් හිතලා මං අහපොව ඇවිල්ලා අපි ඇවිල්ලා පැමිණලා මේ ඇවිල්ලා කියෙව්වා. කියෝනකට ළමයාට බඩට ගැහුවයි කියන එක ලියලා නැහැ. ලියලා තිබුණේ පොලිස් කාර්යය දෙන්නෙක් අවවාද කළා කියලා. වනේ සර් මට කතා කළා අද්දකේ මෙහෙම කළා කතා කළා. කතා කළා මට කිව්වා මේක ගොඩින් බේරගන්න බැයිද කියලා. ඊට පස්සේ කොල්ලා කෝ කිව්වම කිව්වේ නෑ මෙරුවයි කියලා මුකුත්ම කිව්වේ නෑ. අපේ සර් කෙනෙක් කිව්වා අම්පයි ඔයි සීරෙක් කට්ටියක් ආවා. ඊට පස්සේ කෝ සර් කොල්ලට මොන හරි දෙයක් වුණාද කියලා. ඊට පස්සේ තමා කිව්වේ ඔයගොල්ලන් කලබල වෙන්න එපා. ළමයා මැරුණා කිව්වා. සිද්දෙන් මේගේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වෙන ස්ථානීය පරීක්ෂණය අද සිදු කෙරුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විමර්ශනයක් සිදු කරන බවයි. දැනට යම් පුද්ගලයින් 4 දෙනෙක් අදාළ මරණ කරුට පහර දීමට අදාළව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මෙහිදී සමහර පොලිස් නිලධාරීන්ටත් මේ පහර දීමට අදාළව චෝදනා එල්ල වී තිබෙනවා. මේ පිළිබඳව අපි ඉතා දැඩිව විමර්ශනය කරනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරින් තවත් 145 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතනල් ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් 48 දෙනෙක් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් හලේ සේවකයින් බවයි. අනෙක් 97 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. පවතින තත්ත්වයන් ඔබේ වගකීම සිහිපත් කරමින් Live@8 අදට අවසන් කරනවා. සුබ රාත්‍රියක්.